वाशिंगटन पोस्ट पुआतपात वार्तावकट अणुव एक्सत् जनपदयट किसिम देयक सह सियल्ल सदहटम कल नोहैकि अतर युक्रेनयट दैन युद्धे गमन मग वेनस् करीमे तीरणात्मक मोहतकट मुहुण दी सिटिन बवट अणतुरु अंगवा तिबेनवा युद्धे पलमु संवत्सरे लंगवीम समग एक्सत् जनपदय क्यूहे नायकयंट पवसायत्ते बटहिर रटवलिन दैनट पवतिन आयुध सहाय भाविता कर युद्ध पिटिय जयग्रहण लबागत युतु बवयि जनाधिपति बाइडन मैतकदी युक्रेने समग युद्धे पवतिन ताक्कल सिटिन बवट प्रतिज्ञा दी तिबुणा नमुत् निलधारींट अणुव नियोजित मंत्री मंडले रिपब्लिकन वरुण युक्रेनयट सहाय दैक्वीमे मट्टम अडु करन लेस अवधारणय कर तिबेनवा अपट किसीवाक् सैम दयाक्म सदाकालिकोम कल नोहकी बव ओंट तेरुम किरीमट अपि दिगटम उत्साहकरण बव ज्येष्ठ परिपालन निलधारियक् पवसुवा रुसिया विसिन युक्रेन आक्रमणय कर वसराक् सपिरीम निमित्तेन बाइडन पोलंदयट यामट नियमितयि ओहुगे संचारयेदी ओहु देशनया किरीमट सह रस्सियम वलट सहभागी वीमट नियमितयि युक्रेनयट सहाय देन अतरै बटहिर रटवल सिय आयुध तोग अवसन वीम निसा नेटोव सबै गटलुवकट मुहुण दी हकी बव हमुदा विश्लेषकयो पवसा तिबेनवा आधास दक्कमिन सीन बेल्किया सिटिये नेटोव मेवनी दवंत युद्धयक संदा किसिवटक अयवयक सकस कर नति बवत् वर्तमान सहयोगये मट्टम पवत्वा गेनीमट हकी बवत्य किसिम तनि जातियकट एवनी सहयोगयक लबा दिय नोहक සියලු රටවල් සාමූහිකව එකතු විය යුතුයි දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය කළ ආකාරයටම රුසියාව සිය ගුවන් යානා තොග නැවත පිරවීම සඳහා සිය කර්මාන්ත ශාලා බලමුළු ගන්නවා ඇති බව බෙල් මහතා පැවසුවා නමුත් බටහිර රටවල් එසේ කර නොමැති බව ඔහු අනතුරු ඇඟෙව්වා අපි අපේ යුද පෙට්ටි හිස් කරමින් සිටිනවා අවසානයේදී මෙම යුද්ධයේ වසර ගණනාවක් පැවතුණු හොත් යුද්ධයේ පරාජය වීමට සිදුවන බව පැවසුවා යුක්රේනයට පවතින්නට අවශ්‍ය ආයුධවල ප්‍රමාණය සහ ගුණාත්මක භාවය සැපීම සඳහා ජාතික කර්මාන්ත බලමුළු ගැන්වීමට අවශ්‍ය බවත් අපට විශ්වාසදායක සැලැස්මක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් පැවසුවා. රුසියාවට එරෙහි යුද්ධයේදී සිය යුද ශක්තිය තර කර ගැනීම සඳහා නෝර්වේ යුක්රේනයට ලිපර් 2 ටැංකි 8ක් යවා තිබෙනවා. නෝර්වේජියානු අගමැති ජෝන්ස් අද ප්‍රකාශ කළේ යුක්රේනයේ නිදහස් සඳහා වන සටනට සහයෝගය දැක්වීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක බවයි. ලිපර් 2 ටැංකි වලට අමතරව එහි මුළු යුද වාහන තොගයෙන් 4න් 1ක් පමණ යවා ඇති බවත් යුක්‍රේනයට අවශ්‍ය කුමනාකාරය සහයක් මත පදනම්ව තවත් යුද ටැංකි 4ක් සැපීමට නෝර්වේ සූදානම් වනවා. රටේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ තවත් පතරම් සහ අවශ්‍ය ඕනෑම අමතර කොටස් සඳහා අරමුදල් සපයන බවටයි. යුක්‍රේන සොල්දාදුවන් මේ සතියේ පෝලන්තයේ ජර්මනිය නිෂ්පාදිත ලිපර් 2 ටැංකි පිළිබඳ පුහුණුව ආරම්භ කළා. රජයේ ගොඩනැගිලි වලට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් රුසියාව රට තුල කුමන්ත්‍රණයක් සැලසුම් කරන බවට මෝල්ඩෝවා ජනාධිපති මයියා සණ්ඩු චෝදනා කරනවා. මෝල්ඩෝවා ආණ්ඩුව බිඳ වැටවීම යුරෝපීය සංගමයට බැඳීම නතර කිරීමට සහ යුක්රේනයට එරෙහි යුද්ධයට මෝල්ඩෝවා භාවිතා කිරීමට රුසියාව යොදා ගැනීමට සැලසුම් කරන බව කියා සිටියා. යුක්රේන ජනාධිපති ෆ්ලොඩ්මිර් සෙලෙන්ස්කි මෝල්ඩෝවා විනාශ කිරීම සඳහා රුසියානු බුද්ධි සැලැස්මක් අනාවරණය කරගත් බව පැවසීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදු වුණා. මීට සුළු වේලාවකට පෙර මෝල්ඩෝවා ජනරජයේ සිය ගුවන් කලාපයේ වසා දමා තිබෙනවා. කරුණාකර සංසුන්ව සිටින ලෙස ගුවන් සමාගම මගින්ගෙන් ඉල්ලා සිටි අතර වැඩිදුර තොරතුරු පසුව ලබා දෙන බව කියා සිටියා. හිතවත් මගින් මේ මොහොතේ මෝල්ඩෝවා ජනරජයේ ගුවන් කලාපයේ වසා ඇත. අපි ගුවන් ගමන් නැවත ආරම්භ වන තෙක් බලා සිටිමු ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ මෝල්ඩෝවා ජනාධිපතිවරයා රුසියාවට චෝදනා කළේ තම රජය පාලනය කිරීමට සැලසුම් කර ඇති බවයි. පාලනය කරනු ලබන්නේ නීති විරෝධී රජයක් බව පවසා නීති අනුකූල රජය වෙනස් කිරීම සඳහා විරෝධතා ඇවිලිවීමට රුසියාව මොන්ටිනිග්‍රෝ බෙලරුස් සහ සර්බියාවේ පුරවැසියන් මෝල්ඩෝවාවට ඇතුළු වන බව ජනාධිපති මායා සණ්ඩු පැවසුවා. රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. නමුත් එක්සත් ජනපදයේ පැවසුවේ වාර්තා සුවාදීනව තහවුරු කර නොතිබුණද ගැඹුරු ලෙස සැලකිලිමත් වන බවයි. රුසියානු ජනාධිපති ෆ්ලැඩ්මීර් පුටින් ගුවන් යානා භාවිතා කිරීමෙන් වැළකී සිටින බව වාර්තා වන අතර ඒ වෙනුවට රහසිගත භාවය පිළිබඳ විය හේතුවෙන් සන්නද්ධ දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කර ඇති බව විමර්ශන ඒකක පවසයි. යුක්රේනයේ සමග යුද්ධයට ටික කලකට පෙර ජනාධිපතිවරයා 2021 අගභාගයේ සිට වාහන භාවිතා කරන බව ඩොසියර් සෙන්ටර් ගවේෂණාත්මක වෙබ් අඩවියේ රුසියානු මාධ්‍යවේදියෙකු වන ඉල්ලියා වෙත පුටින් මහතාගේ සමීපතමයක් පවසා තිබුණා. රුසියානු ජනාධිපති ෆ්ලැඩ්මීර් පුටින් හේතුන් කිහිපයක් නිසා ගුවන් ගමන් නවතා දුම්රිය තෝරා ගන්නා බව වාර්තා වේ. දුම්රියක ආරක්ෂාව වැඩි බවත් ඔහුගේ චලනයන් නිරීක්ෂණය කිරීමට නොහැකි වීම ඇතුළු විවිධ ආරක්ෂක හේතු කිහිපයක් මීට හේතු වී තිබෙනවා. කිසිවිටකත් පිටතින් ඡායාරූප ගැනීමට නොහැකි දුම්රිය රුසියානු දුම්රිය පද්ධතියේ අනෙක් දුම්රිය වලින් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි බවද පවසයි.
පුටින් මහතා බොහෝ විට සන්නද්ධ දුම්රිය ප්‍රසිද්ධියේ භාවිත නොකරන අතර එය අවසන් වරට ඡායාරූපගත කර ඇත්තේ මීට දශකයකට පමණ පෙරයි. මේ අතර රුසියාව පවසන්නේ නේටෝව රුසියාව කෙරෙහි සිය සතුරුකම් දිනපතා ප්‍රදර්ශනය කරන අතර ගැටුමට වඩ වඩාත් සම්බන්ධ වෙමින් පවතින බවටයි. නේටෝව යනු අපට සතුරු සංවිධානයක් වන අතර මේ සෑම දිනකම මෙම සතුරුකම ඔප්පු කරන බව ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් වාර්තාකරුවන්ට පවසා තිබුණා. යුක්‍රේනයේ වටා ඇති ගැටුමට එහි මැදිහත් වීම හැකියතාක් පැහැදිලි කිරීමට උපරිම උත්සාහයක් දරන බව පෙස්කෝව් පැවසුවා. රුසියාව පවසන්නේ නේටෝ රටවල් විසින් යුක්‍රේනයට ආයුධ සැපයීම මගින් ගැටුම දුර දිග යන අතර ඒ තවදුරටත් උස්සන්න වීමේ හැකියාව ඉහළ නංවන බවටයි. බටහිර රටවල් පවසන්නේ යුක්‍රේන රජයට යුක්‍රේනය ආරක්ෂා කර ගැනීම සඳහා ආයුධ සැපයීම මේ වන විට තීරණාත්මක වන බවයි. ප්‍රාදේශීය නිලධාරීන්ට අනුව රුසියානු හමුදා මේ වන විට ඩොනෙස් කලාපයේ ඉදිරි පෙළ දිගේ යුක්‍රේන ස්ථාන ඉලක්ක කරමින් සිටිනවා. බක්මුට්ටි ආරක්ෂිත ඩෝන පරාසයක් නොමැති එක වර්ග මීටරයක්වත් නැති අනුවෙන් ප්‍රාදේශීය ආණ්ඩුකාර පවුලෝ යුක්‍රේනයේ ජාතික රූපවාහිනියට පැවසීය. යුද්ධයට පෙර 70,000ක පමණ වූ ජනගහණයෙන් නගරයේ ඉතිරිව සිටින්නේ සිවිල් වැසියන් 5000ක් පමණ බව පැවුලෝ පවසයි. රුසියානු කාලතුවක්කු ඩොනෙක්සේ ඉදිරි පෙළ දිගේ ඉලක්කවලට පහර දෙන බව ඔහු පැවසීය. එය ලුහාන්ස් කලාපයේ සමග යුක්‍රේනයේ කාර්මික හදවත සහ රුසියානුවන්ගේ ප්‍රධාන අරමුණක් වන ඩොන්බාස් නගරයේ ඉලක්ක කරමින් සිටිනවා.